දරුවන්ට අගුණ දෙන ලේ ඥාති දෝෂය කියන්නේ මොකක්ද කියලයි අද අපි මේ වීඩියෝවෙන් ඔයාලට අරගෙන ආවේ. ඉතින් මුලින්ම මතක් කරන්නම්, ඔබ තාමත් අපේ YouTube චැනලේ subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරන්න. මේ වගේම වීඩියෝස් ඉක්මනින්ම ඔබ වෙතට ගෙන්වා ගැනීමට bell icon එක click කරන්න. මේ වීඩියෝව හොඳයි කියලා හිතනවනම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. පොරොන්දම් බැලීමේදී සලකනු ලබන දෝෂ කීපයක් ගැන අද අපි ඔයාලට කියලා දෙන්නම්. නශාංශක දෝෂ. යම් කෙනෙකුගේ උපතේදී ගුරු, ඒ කියන්නේ බ්‍රහස්පති ග්‍රහයා තමාට හිමි පුනාවස විසා පුව පුටුප යන නැකත්වල ප්‍රථම පාදයේ ගමන් කරන විටත් ශනි, ඒ කියන්නේ සෙනසුරු තම නැකතුණු පුෂ අනුර උත්‍ර පුටුප නැකත්වල දෙවනි පාදේ ගමන් කරනකොටත් ශුක්‍ර, ඒ කියන්නේ සිකුරු තම කෙරණ පුවපල් පුවසල නැකත්වල තුන්වන පාදේ ගමන් කරන විට රවි තමාගේ නැකත්වන කැති උත්‍රපල උත්‍රසල නැකත්වල සිව්වන පාදේ ගමන් කරන විටද එම ග්‍රහයින් නශාංශක දෝෂයට පත්වෙනවා. හත හා පහ අධිපති නශාංශක වීහෝ හතේ පහේ නශාංශක ග්‍රහයන් තැන්පත් වියත් නම් දෝෂ සහිතයි. කළු කුමාර දෝෂ. මේ දෝෂය ශරීරයේ රස කොටස් පහ වීමෙන් සිහින දෝෂ ලිංගාශ්‍රිත රෝග පීඩා අනුව ඇතිවන දෝෂ තත්වයක්. ජලාශ ආශ්‍රිතව ක්‍රියාත්මක කළු කුමාර අමනුෂ්‍ය දෝෂය මගින් කාන්තාවන් තුළ ක්‍රියාත්මක වන බව මතයක් තියෙනවා. ජන්ම කේන්ද්‍රයේ කුජහෙවත් අඟහරු දුබල වූ විට අඟහරු මහදශාවද ඇතිවිය හැකි බවට ජ්‍යෝතිෂ මතයක් තියෙනවා. ප්‍රසූත හා ශ්‍රුතු දෝෂද කළු කුමාර දෝෂයේම කොටස් විදියට දැක්වෙනවා. තුන් කුළුඳුල් දෝෂය. පවුලේ වැඩිමල් ස්ත්‍රී පුරුෂය විවාහ වීම තුන් කුළුඳුල් දෝෂයයි. ලේ ඥාති දෝෂ. ලේ ඥාති සම්බන්ධකම් ඇති ස්ත්‍රී පුරුෂය විවාහ වීම දරුවන්ට අගුණයි. චාරිත්‍ර දෝෂ. විවාහයකට දින නියම වෙලා තියෙද්දී දෙපාර්ශවයෙන් එක් පවුලක ළඟම ඥාතියෙක් මිය ගියොතින් විවාහය මාස 6කට වැඩි කාලයක් කල් දමන්න ඕනි. එක්කුස උපන් අයගේ විවාහ එකම දිනේ කිරීමත් අසුබයි. මාසයක්වත් ඉක්මවන්න ඕනි. ඉතින් මේ වීඩියෝව ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. අපි නැවතත් මේ වගේම වීඩියෝවකින් හමුවෙමු.